සමහරට ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර අය නොදන්නවා ඇති මේ මාසය මේ ඉදිරි දවස් කීපය තුළ යුදෙව් කැලෙන්ඩරයට අනුව විශේෂිත වූ කාලයක් වෙනවා ඔයගොල්ලෝ දන්නවා යුදෙව් නැත්නම් ඊශ්‍රායලයේ කැලෙන්ඩර් දෙකක් තියෙනවා දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරේ තියෙනවා ඒකේ මුල් මාසය වෙන්නේ නිසාන් මාසය ඒ නිසාන් මාසයේ වැටෙන්නේ මාර්තු අප්‍රේල් කාලවල ඒ වගේම යුදෙව්වන්ට තියෙනවා සිවිල් කැලෙන්ඩරයක් ඔවුන්ගේ සිවිල් කාරණාවලදී කැලෙන්ඩරයක් තියෙනවා ඒ සිවිල් කැලෙන්ඩරය ආරම්භ වෙන්නේ මංගල්‍යයන් තුනක් එක්ක මංගල්‍යයන් තියෙනවා හතක් ඔක්කොම මංගල්‍යයන් හතෙන් හතරක් මේ වෙනකොට සම්පූර්ණ වෙලා ඉවරයි යේසුස් වහන්සේ සම්පූර්ණ කළා පාස්කු මංගල්‍යය නුමුහුන් රොටි මංගල්‍යය ප්‍රථම ඵල මංගල්‍යය ඒක සම්පූර්ණ කරලා ඉවරයි පෙන්තකොස්ත දවසේ සති මංගල්‍යය සම්පූර්ණ වුණා ශුද්ධාත්ම වහන්සේගේ වැගිරීමත් එක්ක ඒතර හතරක් සම්පූර්ණ වෙලා ඉවරයි තුනක් සම්පූර්ණ වෙන්න තියෙනවා ඒ තුන තමයි රොෂ් හෂානා එහෙම නැත්නම් හොරණෑ මංගල්‍යය යොම් කිපූර් එහෙම නැත්නම් සමගි කිරීමේ මංගල්‍යය අනිත් එක කූඩාරම් මංගල්‍යය කූඩාර මංගල කියලා තන් තැන් වල කරන විකාර වලට ගණන් ගන්න එපා. මම කියන්නේ දිව්‍යයන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ එක මංගල්‍යයක්. ඒ මංගලයන් තුන පටන් ගන්නේ අපිට විශේෂ වූ මංගලයකින්. අපිට විශේෂ වෙන්නේ හොරණෑ මංගල්‍යය. මොකද හොරණෑ මංගල්‍යය සම්පූර්ණ වෙන්නේ රැප්චර් එකත් එක්ක. ඔසවා ගැනීමත් එක්ක. අන්න ඒ මොහොතේ මංගල්‍ය සම්පූර්ණ ඊට පස්සේ යුදෙව්වන් සමගි වෙනවා සමගි කිරීම මංගල්‍යය. ඊට පස්සේ අවුරුදු 1000කට පස්සේ තමයි අන්තිම මංගල්‍යය සම්පූර්ණ වෙන්නේ. කුඩාර මංගල්‍යය. ඒ නිසා ඉදිරියේදී සම්පූර්ණ වෙන්න තියෙන ප්‍රථම මංගල්‍යය වැටෙන දවසේ තමයි යුදෙව්වන්ගේ සිවිල් කැලෙන්ඩරය ආරම්භ වෙන්නේ. ඒ මංගල්‍යය විතරයි මංගල්‍යයන්ගෙන් අමාවක දවසක සිදු වෙන්නේ. එහෙම නැත්නම් හඳ නැති දවසක සිදු වෙන්නේ. දන්නවනේ. හඳ නැති දවසක් වෙනවා. අමාවක කියලා කියන්නේ දරනේ. වෙන නමක් මම දන්නේ නැහැ. එකම මංගල්‍යය අමාවකව තියෙනවා. එතකොට මේ මංගල්‍යය පටන් ගන්න මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 15 16 වෙනිදා. ඒකත් එක්ක ගොඩක් දේවල් සිදු වෙනවා. දෙවියන් වහන්සේ සීසන්ස් තියෙනවා. මහන්සියලා තියෙනවා සීසන්ස්. කාලවල තියෙනවා. වපුරන්න කාලයයි කපන්න කාලයයි. ඒ කාලවල තියෙනවා සීසන්ස්. උන්වහන්සේ මේ වෙනකොට මහා ලොකු සීසන් එකක ආරම්භය එන්නේ. ඒකක සාමාන්‍යයෙන් සෑම අවුරුද්දක මේක වෙනවා. නමුත් මේ අවුරුද්ද ටිකක් විශේෂයි. ඒක මේ අවුරුදු කීපය තුළ. උන්වහන්සේ මහා අස්වැන්නක ආරම්භයක ඉන්නේ. හරි. ඒ අස්වැන්න ගේන්න උන්වහන්සේ කාලයක් තිස්සේ කට්ටියක් සූදානම්. ඒක හරියට උන්වහන්සේ බීජයක් පැල කරා. හරි. වැපුරුවා. වතුර දැම්ම රැක බලා ගත්තා. දැන් අස්වැන්න කපන්න ලෑස්ති. අස්වැන්නට යවන්න ලෑස්ති මම එහෙම කියනවා. බීජ වපුරන්න කොච්චර වෙලාවක් යයිද ගොවියෙකුට? කුඹරක. පැය ගාණෙන් වපුරයිනේ. කපා ගන්න කොච්චර කාලයක් යයිද? පැය ගාණෙන් කපා. හැබැයි වතුර දාලා රැක බලා ගන්න කොච්චර කාලයක් යනවද? මාස ගානක්. වැඩිම කාලයක් යන්නේ ඒකට. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඕගොල්ලන්ගේ අපේ ජීවිතවලට බීජයක් වැපරුවා. ධර්මිෂ්ඨකමේ බීජය. හැබැයි ඒක වර්ධනය වෙන පිණිස වතුර දැම්මා වහන්සේ. රැක බලා ගත්තා. කාලයක් ගියා. ඒ කාලෙදී හුලං වෙන්න පුළුවන් කුණාටු වෙන්න පුළුවන් ගම් වතුර වෙන්න පුළුවන් ගොඩක් දේවල් වෙන්න පුළුවන් අපේ ජීවිතේ වගේ අභියෝග ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ සෑම දෙයක් තුලින් උන්වහන්සේ අපිව ගෙනාවා. දැන් උන්වහන්සේගේ අස්වැන්නට යවන්න ලෑස්ති. හරි. උන්වහන්සේගේ අස්වැන්න ලෑස්ති. සේවකයෝ අඩුයි. ඒ නිසා තමයි උන්වහන්සේ අපි වගේ නුසුදුසු අයව තෝරගත්තේ. නුසුදුසු අය. උන්වහන්සේ ඒක නිසා අවුරුදු ගානක් තිස්සේ අපිව සන්නද්ධ කළා. සන්නද්ධ කළා. අමාරු කියන මේ සීසන් එක තුල දෙවියන් වහන්සේ ලෑස්ති වෙලා ඉන්නවා කියලා නැත උන්වහන්සේ අස්වැන්නකට ලෑස්ති වෙලා ඉන්නවා කියලා මම ස්ථිරවම කියන හේතුව තමයි විශේෂයෙන් මේ දේශේ යේසුස් වහන්සේ සභාවේ හිස ලෙස, සභාවේ ස්වාමියා ලෙස සභාවට කතා කරනවා. උන්වහන්සේගේ ශරීරයට උන්වහන්සේ කතා කරනවා. ශරීරය අහන්න ලෑස්ති නම් ක්‍රිස්තු ශරීරය සූදානම් නම් තමන්ගේ ස්වාමියාගේ හඬ අහන්න ඒ ස්වාමියා කතා කරනවා. ඒ ස්වාමියා කතා කරනවා බයිබලයේ තුලින් වචනේ තුලින් කතා කරනවා. හැබැයි උන්වහන්සේ මේ කාලයට අදාළ දේ ආත්මයන්න් වහන්සේ හරහා අපිට කතා කරනවා. ඒ නිසා අපිව ස්වාමින් වහන්සේ අරගෙන ආව කාලයක්. අපිව සූදානම් කරමින් අරන් ආවා. අපි ආපස්සට හැරලා බලමු අපි දන්නවා අපිව රැගෙන ආවා කියලා. ඒ නිසා උන්වහන්සේ අන්තිමට මේ ගිය සතියේ මහත් දෙයක් කළා. මට විස්තර කියන්න ඕනේ නැහැ. හැබැයි උන්වහන්සේ බලවත් දෙයක් කරා. මම ඒක නිසා පැහැදිලිව ඔයාට කියනවා. පැහැදිලිව බය නැතුව එක දෙයක් කියනවා. මොකක්ද දන්නවද? මේ දේශයට ඉහළින් තිබුණු යක්ෂයාගේ බලය ඉවරයි. මේ ලෝකයේ දෙවියා මිනිස්යන්ගේ ඇස් අන්ධ කොට තිබුණා සුභාරංචියේ ආලෝකය නොදකින්න පිණිස. හැබැයි මිනිස්යන් එකිනෙක කෙනා පුද්ගලිකව අපි කතා කරනකොට ගොඩක් අය යාව. නමුත් සමස්තයක් විදියට මිනිස්සු අන්ධ වෙලා හිටියා. ඒ තමයි බලවතාගේ බලය තිබිච්ච නිසා. ඒ නිසා යේසුස් වහන්සේ අපිට කිව්වා බලවතා ගැට ගහන්න. බලවතා ගැට ගහන්න නැතුව කොල්ල කන්න බෑ. ඒ නිසා බලවතාව ගැට ගහන්න උන්වහන්සේ අපිට සලස්මක් දුන්නා. උන්වහන්සේ අපෙන් ක්‍රියා කරා. දැන් බලවතා ඉන්නවා බලය නැහැ. බලවතාව දානවා පස්සේ බලයට. ඒකට කාලයක් එනවා ළඟදීම. එතනම් ඌ ඉන්නවා හැබැයි මිනිස්යන් කෙරෙහි තිබිච්ච බලය නැහැ. ඒ නිසා මම ඔයාලට කියන්නම්. මම අනාගත වාක්‍යයක් කියනවා. මම සාමාන්‍යයෙන් අනාගත වාක්‍ය කියන්නේ. මම නෙමෙයි මේ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. මෙසේ කියනවා. මෙතෙන් පටන් ඉදිරියට බොහෝ තැන්වල යක්ෂ ආත්ම දුරු වෙන්න යනවා. ඩිලිවරන්සස් අපිට ගොඩක් කරන්න සිද්ධ වෙනවා. ඕගොල්ලෝ ගිහලා කාට හරි යාඥා කරනකොට එක පහට්ට දඟලන්න කලබල වෙ දඟලලා කෑ ගහන්න ගත්තොත් පෙරලෙන්න ගත්තොත් බ්‍රදර් නිලන්තට එන්න කියලා කතා කරන්න එපා. කෝල් එකක් දෙන්නවත් එපා. මොකදද කරන්න ඕනේ? යේසුස් වහන්සේගේ නාමයෙන් ඵලයන් කියලා කියන්න. එච්චරයි. ඉනිසලාස්ති වෙන්න. ඉනිසලාස්ති වෙන්න. මට එක සහෝදරයෙක් ඊයේ කතා කරලා කියනවා බ්‍රදර් මේ එන රැල්ල අපිට දරා ගන්න බෑ අපිට උදව් කරන්න. තාම පටන් ගත්තෙත් නැහැ. ඒ නිසා මම ඔයාලට කියනවා අවුරුදු ගාණක් තිස්සේ බොහෝ දෙනෙක් කඳුලෙන් කරපු යාඥා වලට උන්වහන්සේ උත්තර දෙන කාලයයි මේ. හරි. තමන්ගේ නෑදෑයන් තමන්ගේ අසල්වාසීන් තමන්ගේ ගෙවල් වල ගැලවීමට බොහෝ කඳුලෙන් දුකෙන් යාඥා කරා නම් මේ තමයි යස්වැන්නේ කාලය. හරි. ඒකට යේසුස් වහන්සේ අපිවත් තෝරාගෙන තිබෙනවා. ආමෙන්. එනිසා අපි දැනගන්න ඕනේ අපි අවබෝධ කරගන්න ඕනේ අපේ කාර්යභාරය මොකක්ද කියලා. අපේ හිස වන අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට ශරීරය ලෙස ක්‍රියා කරන්න අපිට කියන්නේ කොහොමද? අපිට දෙන උපදෙස් මොනවද? අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒක හරි වැදගත්. ඒක හරිම වැදගත්. ඒ නිසා මම වාර ස්වාමීන් වහන්සේ මට ඔයගොල්ලොත් එක බෙදා ගන්න කියපු දේ මම ඔයගොල්ලොත් එක බෙදා ගන්නවා. ක්‍රියාපොතේ යට ඔක මට කටපාඩමින් කියන්න පුළුවන්. නමුත් මම කැමති දාලා කියවන්න. කැමති කියවන්න. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. එවිට නුඹලා ජෙරුසලමෙහිද මුළු යුදෙහිද සමාරියේද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරය වන්නේයි කීසේක. කවුද වෙනවා කිව්වේ? සාක්ෂිකාරය. කාගේ සාක්ෂිකාරයද? යේසුස් වහන්සේගේ සාක්ෂිකාරය. දැන් සාක්ෂිකාරය කියන්නේ කවුද? සාක්ෂිකාරය කියන්නේ කාටද? කාටද සාක්ෂිකාරය කියලා කියන්නේ? දැන් මේ අමතක කර මේ පදේ පොඩ්ඩක් අමතක කළා. සාක්ෂිකාරය කියන්නේ කාටද? යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් ප්‍රකාශ කරනකොට තව කෙනෙක් කියනවා මම ඒකට සාක්ෂි. දෙයියෝ සාක්ෂි නෙමෙයි මම සාක්ෂි. මම ඒකට සාක්ෂි. එයා කියන දේ ඇත්ත බවට මම සාක්ෂි දරනවා. හරි සාක්ෂිකාරය කියන්නේ යා. පැහැදිලිනේ? හරි. ඒතර යේසුස් වහන්සේ මෙතන කි රැප්චර් එක වෙන්නේ ඔය වගේ තමයි. මෙහෙම බලනකොට ගිහිල්ලා. Right. My Bible was body matter going to be. Hari matapay no that kamanne. Jesus wahanse kiyanne metana. Nubala saakshikaaryo wenawa. Nubala saakshikaaryo wenawa. Saakshikaaryo kiyanne මොකටද සාක්ෂි දරනවා කිය උන්වහන්සේට. දැන් මම අහන්නම්. කාටද උන්වහන්සේ මේ කතා කරන්නේ මෙතන? මෙතන කියන්නේ ගෝලයන්ට. මේ ගෝලයන්ට කතා කරලා කියනවා නුඹලා මගේ සාක්ෂිකාර වෙනවා කියලා ගෝලයන්ට කිව්වා. දැන් ගෝලයෝ දැක්කා යේසුස් වහන්සේ කුරුසපත් වෙනවා. ගෝලයෝ දැක්කා යේසුස් වහන්සේ මැරෙනවා. ගෝලයෝ දැක්කා යේසුස් වහන්සේව වළලනවා. ඊට පස්සේ නැගිට්ටාමත් ගෝලයෝ දැක්කා උන්වහන්සේව. ඊට පස්සේ ගෝලයන් බලන් ඉඳදී යේසුස් වහන්සේව ආශ්‍රයද කරනවා. මේ ඔක්කොම ඒ අය ඇස්වලින් දැක්කා. හරිද? දැන් උන්වහන්සේ ගැන සාක්ෂි දරනවා කියන එක කුරුසේ මැරිච් එක නම් සාක්ෂි දරන්නේ. දැන් ගෝලයෝ කියනකොට අපි දැක්කා කුරුස්සිස් වහන්සේ කුරුසපත් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් යේසුස් වහන්සේ මැරුණා කියන එක ගැන කියන්නේ. ඒකට සාක්ෂිකාරයෝ වෙනකොට ඒ දේ කියන්නේ ඒගොල්ලන්ට සුද්ධාත්මයන් වහන්සේව ඕනේද? දැන් ඒ අයට මං අහන්නේ ඒ අයට දැකපු අයට යේසුස් වහන්සේ කුරුසපත් වුණා කියලා කියන්න යේසුස් වහන්සේ නැවත නැගිට්ටා කියලා කියන්න ඒගොල්ලන්ට සුද්ධාත්මයන් වහන්සේ ඕනේද? නෑ. මොකද ඒගොල්ලෝ දැක්කනේ. ඒගොල්ලෝ ඇස්වලින් දැක්කා ඒක. ඒගොල්ලෝ ඇස්වලින් දැක්කා යේසුස් වහන්සේ මැරෙනවා. ඉතින් ඒක කියන සුද්ධාත්මයන් වහන්සේ ඕනේ නෑනේ. ඒගොල්ලෝ දැක්කනේ. නේද? ඊළඟ උන්වහන්සේ කතා කරලා කියන්නේ මෙතන ශුද්ධාත්මයන් වහන්සේ ආකල නුඹලා බලය ලබනවා නුඹලා මගේ සාක්ෂිකාරයෝ වෙනවා කියලා කියනකොට ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේගේ කුරුසය ගැන විතරක් කතා කරන එකවත් උන්වහන්සේ නැවත නැගිට්ට ගැන කතා කරන එක විතරවත් නෙමෙයි. එතනින් එහාට මොනවා හරි වෙනවා වෙලා තියෙනවා ගෝලයන්ට. අන්න ඒකට තමයි ඒගොල්ලෝ සාක්ෂි දරන්න ඕනේ. අන්න ඒකට තමයි සුද්ධාත්මයන් වහන්සේ ඕනේ. නැත්තම් යේසුස් වහන්සේ කුරුසපත් වෙනවා කියනවත් නැවත නැගිට්ටා කියනවත් සුද්ධාත්මයන් වහන්සේ ඕනේ නැහැ. තේරෙනව නේද? ඒ කියන්නේ මොන හරි දෙයක් වෙලා තියෙනවා ඊට පස්සේ. අන්න ඒක ගැන කියන්න තමයි සුද්ධාත්මයන් වහන්සේගේ බලය ඕනේ. තේරෙනව නේද? මොකද්ද වුනේ ඊට පස්සේ? මොකක් ගැනද සාක්ෂි දරන්නේ? යේසුස් වහන්සේ කියනවා මං ගැන කියලා. මං ගැන කිව්වම උන්වහන්සේගේ මොකක් ගැනද? දැන් ගොඩක් වෙලාවට අපි හිතන උන්වහන්සේගේ කුරුසපත් වීම කියලා නෑ කුරුසපත් වීම ගැන නෙමෙයි කතා කරන්නේ. ඒකත් ඇතුළත් තමයි. ඒකත් ඇතුළත්. හැබැයි එතනින් එහාට මොනවාද වෙලා තියෙනවා? මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේගේ බලය ඕනේ මොනවා ගැන? යේසුස් වහන්සේගේ මොනවා ගැන සාක්ෂි දරන්නද? මම අර කියන්න. උන්වහන්සේගේ ජීවමාන ස්වභාවයට සාක්ෂි දරන්න. උන්වහන්සේ මැරුණ බව ඇත්ත. උන්වහන්සේ නැගිට්ට බව ඇත්ත. උන්වහන්සේ නැවත නැගිටලා ස්වර්ගයට ගිය බවත් ඇත්ත. හැබැයි උන්වහන්සේ මේ වෙනකොට ජීවමානව ජීවත් වෙන බවට සාක්ෂියක් ඕනේ. උන්වහන්සේ දැන් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන එකට සාක්ෂියක් ඕනේ. මොකද සාක්ෂිය? ඔයා. මම කොහොමද ඒක වෙන්නේ? කොහොමද ඔයා මම සාක්ෂියක් වෙන්නේ? යේසුස් වහන්සේ ජීවමානද? අපි කියනකොට යේසුස් වහන්සේ ජීවත් වෙනවා කියලා අහන කෙනාට කොහොමද ඔයා සාක්ෂියක් වෙන්නේ? අහන කෙනා යේසුස් වහන්සේ පිළිගන්න කෙනෙක් නෙමෙයි. අහන කෙනා යේසුස් වහන්සේව නොදන්න කෙනෙක්. නොදන්න කෙනෙකුට අපි කියනවා යේසුස් වහන්සේ ජීවමාන. උන්වහන්සේ අද ජීවත් වෙනවා කියලා. ඒතර අහන ඔයා කොහොමද කියන්නේ? මොකද සාක්කි? ඔයාගේ ජීවිතයේ ඇතිවෙච්ච පරිවර්තනය. එතකොට ඔයාගේ ජීවිතයේ ඇතිවෙච්ච පරිවර්තනය ගැන දන්න කෙනෙක් නේද ඒක අහන්න ඕනේ. ඒක නිසා තමයි උන්වහන්සේ කියන්නේ ජෙරුසලමේ ඉඳලා පටන් ගන්න කියලා. ඔයා සාක්ෂි දෙන්න පටන් ගන්න තම ඔයා සාක්ෂිකාරයෙක් වෙන්නේ ජෙරුසලමේ ඉඳලා. අද සාක්ෂි කියලා කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් සභාවක. සාක්ෂි ඔයගොල්ලෝ අහලා තියෙන සාමාන්‍ය සභාව සාක්ෂි කියන්නේ. මට ඊයේ ලොකු ඔළුව එකක් වුණත් තිබුණා. මම යාඥා කරා ස්වාමින් වහන්සේ මාව සුව කරා. හලෙලූයා. සමහරට ආවරගෙන පැනඩෝල් එකට සනීප වෙන ඔළුව එකක්. සමහර අය හිතන එක තමයි සාක්ෂි ගැනීම. මේ කතා කරන්නේ එහෙම සාක්ෂියක් ගැන නෙමෙයි. යේසුස් වහන්සේ කොහොමද මං ගැන සාක්ෂි දරන නැත්නම් මාගේ ගැන සාක්ෂිකාර වෙනවා කිව්වම ඔළුව එකක්ම සූවිමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අද කතා කරන සුභාරංචිය නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. මොකද නේද? අද කතා කරන සුභාරංචිය මොකක්ද? මං අහවල් තැනට ගිහිල්ලා මගේ ලෙඩක් තිබුණා. අර අහවල් කෙනා යාඥා කරා තෙල් බෝතල් 21ක් බිව්වහම සනීප වුණා. ඔයත් එන්න මාත් එක්ක ඔයාගේ ලෙඩෙත් සුව වෙයි. මොකද සුභාරංචිය එතකොට එතන කියන ලෙඩ සුව කරන එක. ඒක නෙමෙයි සුභාරංචිය. අපි අද කියන්නේ ඒක. ඒ නිසා මොකදනද වෙලා තියෙන්නේ? අද සාක්කි දරන්නෙත් ඒකට. ඔය අහලා දිනන කවුරු හරි කෙනෙක් ලේසියෙන් කියයිද නැගිටලා මම මේ වගේ ජරාමිනියෙක් වෙ හිටියා මම මේ වුණා ස්වාමින් වහන්සේ මාව පරිවර්තනය කරා දැන් මම ධර්මශ්‍රසිතින්ට මගේ ගමන යනවා කියලා කියන අය හරි අඩුයි නේද? අන්නේ තමයි මේ සාක්ෂිකාරය. එදා මේ සාක්ෂි එනිසා මම ඔයාලට මේ කතාව කියන්නේ දැන් යේසුස් වහන්සේට ඕනේ මේ අන්තිම කාලේ මේ කාලේ උන්වහන්සේ හොයනවා සෙනගක්. මොකටද දන්නවද? උන්වහන්සේ ජීවමාන බවට තමන්ගේ ජීවිතයෙන් සාක්ෂි දරන අය. මොකද ඔයා කතා කරනකොට යේසුස් වහන්සේ ගැන යේසුස් වහන්සේගේ ස්වභාවය ඔයා තුල නැත්තම් ඔයා කතා කරන දේ හිස්. වගේ අතීතයේ අප්සෙට් තමයි මගේ ඔක්කොටම වැඩි අප්සෙට් වදන්. ඕගොල්ලන්ගේ අප්සෙට් නම් මගේ ඩබල් අප්සෙට්. හැබැයි දෙවියන් වහන්සේ මොකක් හරි කරලා තියෙනවා. දෙවියන් වහන්සේ පරිවර්තන ඒකේ මැජික් බලෙන් එකපාර වුණෙත් නෑ. ඔයා දන්නවද? ඒක ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික සිද්ධ වුණේ. ඔයා දන්නවද මම ආපස්සට හැරිලා බලනකොට අන්තිම අවුරුදු 15-20 තුල ඒ කියන්නේ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ මට පුළුවන් නම් ආපහු මුලට ගිහිල්ලා දේවල් වෙනස් කරන්න. මම ගොඩාක් දේවල් වෙනස් කරනවා. ඇයි දන්නවද? අපි දුර්වලව තමයි මේ ගමන පටන් ගත්තේ. අපි ඔක්කොම එක වගේ. අපි දුර්වලයි. හැබැයි දෙවියන් වහන්සේ මේ ගමන ගෙනාවා. ගෙනලා මොකදද කරේ? අපිව සාක්ෂිකාරයෝ කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතේ සාමාන්‍ය අනිත් මිනිසුන්ගේ ජීවිතවලට වඩා වෙනස් වෙන්න ඕනේ. සාක්ෂිකාරය කියන්නේ ඒකයි. අන්න ඒකයි යේසුස් වහන්සේ කිව්වේ නුඹලා ජෙරුසලමේ තමයි ඉස්සලම සාක්ෂි දරන්නේ. දන්නවද? ජෙරුසලමේ ඉන්න කට්ටිය තමයි උඹලා ගැන දන්නේ. ඔයාගේ යාළුවෝ නෑදෑයෝ ගෙදර පවුලේ අය ඔක්කොම ඉන්නේ ජෙරුසලමේ. අන්න ඒ අය ඉස්සලා සාක්ෂිකාරයෙක් වෙන්න ඕනේ ඉස්සලම. ඊට පස්සේ යුදේ සමාරිය ඊට පස්සේ ලෝකාන්තිමයට. අපේ අය කොහොමද න පටන් ගන්නෙ? ලෝකාන්තිමේ. ඇයිද? කවුරුත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. නෑ. සාක්ෂිකාරය වෙන්නේ ඔයාගේ ජීවිතේ පරිවර්තනය ඉස්සල්ලාම දකින්න ඕනේ ඔයාගේ ගෙදර අය. ආමෙන්. ආමෙන්. ඔයාගේ ගෙදර අය තමයි ඔයාගේ ජීවිතේ වෙනස ඉස්සලම දකින්න ඕනේ. ඊට පස්සේ අහල පහල ඉන්න අසල්වාසී ඔයාගේ වෙනස දකින්න ඕනේ. මොකද එහෙම නැත්තම් ඔයාගේ සුභ ආරංචිය වැඩක් නෑ. ඔයා සාක්ෂිකාරයෙක් නෙමෙයි. මම මතකයි මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපේ කට්ටියක් සුභ ආරංචිය දෙන්න ගෙදරකට ගිය වෙලාවක. ඒගොල්ලෝ දන්න ගෙදරකට ගිය වෙලාවක. ගිහලා සුභ ආරංචිය කියනකොට ඕගොල්ලෝ වගේ කට්ටියක් තමයි අර එහා ගෙදර ඉන්නේ. දැන් ගෙවල් කිට්ටු දෙන අර එක බහලේ තියෙන ගෙවල් තියෙන. පිටියෙන් වෙන් වෙච්ච ඒ වගේ ගෙදරක. අර එහා ගෙදර ඉන්නෙත් ඕගොල්ලන්ගේ කට්ටිය තමයි හලෙලූයා කියලා කෑ ගහනවා සින්දු කියනවා කට්ටියලා යාඥා කරන මොනවාද භාෂාවකින් කතා කරන ඔක්කොම දේවල් කරනවා. ඇත්තද හරි ෂෝක් නේ. ඔව් ඒගොල්ලන්ගේ ගෙදර රැට දෙන්න රණ්ඩු වෙනකොට තව භාෂාවක් කියනවා. අපිට ආගෙන ඉන්න බැරි නිසා අපේ ළමයින්ගේ කන් වහනවලු අපි. ඒක අන්‍ය භාෂාව වෙන්න බෑ. එනිසා ඒගොල්ලෝ කිව්වලු ඒගොල්ලෝ වගේ නම් වෙන්න ඕනේ නැහැ. අපි ඉන්න විදිය හොඳයි. කරුණාකරලා යන්න කිව්වා. හොඳ සාක්ෂියනේ. ඔයා කතා කරන දේ, ඔයා ප්‍රකාශ කරන දේ ඔයාගේ ජීවිතේ හැසිරීම තුල නැත්තම් ඔයාගේ වචන හිස්. වැඩක් නැහැ. ඒක නිසා තමයි යේසුස් වහන්සේ කිව්වේ මොකටද දන්නවද? ශුද්ධ ආත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල මොකද ලබනවා කිව්වේ? බලය. මොකද වෙනස් වෙන්න මට බෑ, ඔයාට බෑ. අපිව වෙනස් කරන්නේ ශුද්ධ ආත්මයන් වහන්සේ. ශුද්ධ ආත්මයන් වහන්සේගේ බලයයි අපිව වෙනස් කරන්නේ. අන්න ඒක නිසා තමයි කිව්වේ බලය එනවා, එවිට නුඹලා සාක්ෂිකාර වෙනවා. අන්න එතකොට මොකද වෙලා තියෙන්නේ? බලය නිසා මම වෙනස් වෙලා. හැබැයි මම කැමති වෙන්න ඕනේ. මට ආසාව තියෙනුනේ, මට ඕන වෙන්න ඕනේ ස්වාමීනි, මට ඔයා වගේ වෙනස් වෙන්න ඕනේ. මට ඕනේ ඔයා වගේ වෙන්න. මට ඕනේ වගේ සාක්ෂිකාරයෙක් වෙන්න. අනේ එහෙම ප්‍රකාශ කර නැත්නම් එහෙම ආසාවක් තියෙන අය තුලට තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ බලය උන්වහන්සේ නිදහස් කරන්නේ. ඒක තමයි මේ යේසුස් වහන්සේ කිව්වේ. මුල් සභාවේ වුණේ ඒක. මුල් සභාවේ ආයත ශුද්ධාත්ම බලය ආවම ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වුණා. වදනද මේ ශුද්ධාත්ම බලය එන්නේ ඉස්සල්ලා යේසුස් වහන්සේ නැවත නැගිට්ටට පස්සේ පේතුරුස් ගියා එයාගේ පරණ රස්සාවට. එන්න අපි ගිහින් මාළු අල්ලමු කිව්වා. ඇයි දන්නද? ඒගොල්ලන්ට ඕන වුණා පහු පරණ සුපුරුදු ජීවිතයට යන්න. හැබැයි යේසුස් වහන්සේ නැගිටලා ඒගොල්ලෝ දැක්කත් යේසුස් වහන්සේව. නැවත නැගිට යේසුස් වහන්සේව දැකලා ඒගොල්ලෝ ගියා මාළු අල්ලන්න. හැබැයි බලය ආවම මොකද වුනේ? බලය ආවම ඒගොල්ලෝගේ ජීවිත වෙනස් වුණා. වෙනස් වුණාම මොකද වුනේ? ඒගොල්ලන්ට ඒ කිසි දෙයක් අදාළ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වුණා, පරිවර්තනය වුණා. ඒගොල්ලෝ ඊට පස්සේ ජීවත් වුණේ යේසුස් වහන්සේ උදෙසා. අන්න එහෙම සෙනගක් උන්වහන්සේ හොයනවා. ඒක නිසා මේ මුල් සභාවේ අය කරපු දේ තමයි ඒගොල්ලන්ගේ ජීවිත සම්පූර්ණයෙන් කැප කළා. යේසුස් වහන්සේ දෙසා. ක්‍රියාපොතේ 5:12. ක්‍රියා 5:12. තවද පේරිතයන්ගේ අත්වලින් බොහෝ හාස්කම්ද පුදුමද සෙනග අතරේ කරන ලද්දේය. ඔවුන් සියල්ලෝ එක්සිත්ව සලමොන්ගේ ద్వාර මණ්ඩපයේ සිටියෝ. හාස්කම් ගොඩක් සිද්ධ වුණා. ඒගොල්ලෝ එක්සිත්ව හිටියා. එක තැනක් එක්සිත්ව හිටියා. කොහෙද හිටියේ? සාලමන්ගේ ద్వාර මණ්ඩපයේ. ඒ කියන්නේ කොහෙද? සාලමන්ගේ අල්මාරියේ. සමහර අය සාලමන්ගේ ద్వාර මණ්ඩපේ ගොම ඒක අල්මාරියද පාස කියලා කිව්වා. නෑ නෑ, සාලමන්ගේ ద్వාර මණ්ඩපේ කියන්නේ දේව මාලිගාවේ තිබුණ පෝටිකෝවක් ඒරියා එක. ඒක දැන් ලොබි ඒරියා එක. මිනිස්සු ඇවිල්ලා නිකන් ඉන්න තැන, ලොබි එක. අනේ වගේ තැන. අන්න එතන ඒගොල්ලෝ කොහොමද හිටියේ? එක්සිට්ව හිටියා රැස් වෙලා. එතන ජනප්‍රිය තැනක්, එතන ප්‍රසිද්ධ තැනක්, එතන ප්‍රයිවට් ප්ලේස් එකක් නෙමෙයි, එතන ගෙදරක කාමරයක් නෙමෙයි, ඒක ප්‍රසිද්ධ ස්ථානයක්. සෙනඟ ගොඩාක් ඇවිල්ලා ඉන්න ඒරියා එකක්. ඒගොල්ලොත් එතනට වෙලා හිටියා. හරිද? හරි, ඊළඟ පදේ. අනික් අයගෙන් කිසිවෙකුට ඔවුන් සමග එකතු වෙන්නට ධෛර්ය නොතිබුණේය. එසේ වී නමුත් සෙනඟ ඔවුන් වර්ණනා කළෝය. වර්ණනා කළා නෙමෙයි. පුර බලන්න. But the people esteemed them highly. ඒ කියන්නේ මිනිස්සු අනික් මිනිස්සු එතන හිටපු අන්‍ය භක්තිකයෝ මේ ක්‍රිස්තියානි අය දිහා බලලා ඒගොල්ලන්ව උසස් කොට සැලකුවා. ඒගොල්ලන් වර්ණනා කරමින් ඒගොල්ලන්ව උසස් කොට සැලකුවා. කොච්චර උසස් කරාද කියලා කොහොමද දන්නවද? ඒගොල්ලන්ට ධෛර්යයක් තිබුණේ නැහැ ළඟට ගිහිල්ලා අහන්න මේ අපිට බැරිද සම්බන්ධ වෙන්න කියලා අහන්නවත් ධෛර්යයක් ආවේ නැහැ. එච්චරට ක්‍රිස්තියානි අයව දැක්කේ උසස් අය ලෙස. දැන් උදාහරණයක් ගන්නකො ඔයගොල්ලෝ කොහේ හරි යනකොට ඔයගොල්ලෝ දකින්න තැනක කොහේ හරි ඇමතිවරු කට්ටියක් කතා කර කර ඉන්නවා. يعني හිතන්නකො හරි. ඔයා එතනට ලඟ වෙන්නේ නැහනේ නේද? උසස්නේ නේද? ගාඩ් එක තියෙන සකෝපත් ලඟ වෙන්න බෑ. ඒක වෙන කතාවක්. නමුත් එහෙම යන්නේ නැහනේ නේද? අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ මේ අය ක්‍රිස්තියානි අයව දැක්කේ කොහොමද දන්නවද? උසස් සෙනගක් ලෙස. ඒගොල්ලෝ උසස්. එනිසා අර ළඟට ගිහිල්ලා අහන්නවත් ධෛර්යයක් තිබුණේ නැහැ. කොච්චර උසස් කිරීමක් තියෙනද මිනිසුන්ගේ හිතවල? ඒ අය ගැන. අදත් එහෙමයිනේ. එහෙමද? අද මොකදලා තියෙන්නේ? දෙවියන් වහන්සේ වෙනස් වෙලාද? සුද්ධාත්මයන් වහන්සේ වෙනස් වෙලාද? මොකද අප්සෙට් එක? කාටද වැරදිලා තියෙන්නේ? වැරදිලා තියෙන්නේ සභාවට. ඇයි දන්නවද? ඒගොල්ලන්ගේ හැසිරීම යේසුස් වහන්සේ වගේ වෙලා නැහැ. හැබැයි ඒ කාලේ අයගේ හිම තිබුණා. මොකද සුද්ධාත්මයන් වහන්සේ ආකල බලය ලැබුණා. බලය ලැබුණාම ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වුණා. ඒ නිසා මිනිස්සු ඒ වර්ණනා කළා. මේ හාස්කම් කරපු නිසා නෙමෙයි. අනේ නෑ. මම ඔබට පෙන්නන ඊළඟට 2:47 කියවා. ක්‍රියා 2:47. මම කියන සෙනඟ ඇයි ඒ අයව වර්ණනා කළේ කියලා. උසස් කොට සැලකුවේ කියලා. ක්‍රියා 2. සෙනඟට ප්‍රිය උපදන ලෙස ක්‍රියා කරමින් පසු වුණා. දැක්කද? ඔවුන් මොකද කරේ? සෙනඟට ප්‍රිය උපදවන ලෙස හැසිරුණා. ඒගොල්ලන්ගේ හැසිරීම සෙනඟට ප්‍රිය උපදෙව්වා. ඒ කියන්නේ සමාජයේ අනිත් මිනිස්සුන්ට වඩා ඒගොල්ලෝ වෙනස්. ගතිගුණ වෙනස්, හැසිරීම වෙනස්. ඒක නිසා තමයි මිනිස්සු ඒ අයව උසස් කොට සැලකුවේ. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලෝ එක්සිට්ව හිටියා. මතකයිනේ? එක්සිට්ව හිටියා විතරක් නෙමෙයි. යේසුස් වහන්සේ කිව්වා මම නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලා එකිනෙකාට ප්‍රේම කරපල්ලා. නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් නුඹලා මාගේ ගෝලයෝයි ලෝකයා දැනගන්න. ඒ ලෝකෙ මිනිස්සු දැනගත්තා ඒයි ක්‍රිස්තියාස් වහන්සේගේ ගෝලයෝ බව. ඇයි? එකිනෙකාට ප්‍රේම කරන නිසා. එක්සිට්ව හිටපු නිසා. ඒගොල්ලන්ගේ හැසිරීම මිනිස්සුන්ට ප්‍රිය උපදවපු නිසා. එනිසා ඔයාගේ ජීවිතේ හැසිරීම නැත්තම් මේ වර්තමාන කාලයේ දෙවියන් වහන්සේට අවශ්‍ය කරන සුභාරංචියේ සාක්ෂිකාරයෙක් වෙන්න ඔයාට බෑ. අද වෙලා තියෙන මිනිස්සු කතා කරනවා කටින් විතරයි, වචන විතරයි, හැසිරීම නෑ. පරිසිවරුන්ගෙත් තිබුණේ ඕකමයි. ඔවුන් කියනවා කරන්නේ නෑ. හැබැයි යේසුස් වහන්සේට ඕනේ සෙනඟක්. මේකේ තියෙන දේ කරන සෙනඟක්. කතා කර කර ඉන්න අය නෙමෙයි. හරි අපේ අතින් මිස්ටේක්ස් වුණා. ඇත්ත තමයි අපි හොඳ මිනිස්සුත් නෙමෙයි. ඒකත් ඇත්ත. පසුගිය දේ අතහැරලා ඉදිරිය බලාගෙන යන සෙනඟක්. මගේ අතින් වැරදි වුණා කියලා පිළි අරගෙන වැරද්ද හදා ගන්න සෙනඟක්. නැතුව වැරද්ද හංගනාය නෙමෙයි. සාක්ෂිකාරය කියන්නේ තමන්ගේ ඇතුළාන්තයෙන්ම යේසුස් වහන්සේගේ ස්වභාවය ඇති කරගන්න තමන්ගේ ජීවිතයේ ඉස්සරහට තියලා ක්‍රියා කරන කෙනා. අන්න ඒ වගේ සෙනඟක් යේසුස් වහන්සේට ඕනේ. ඒ වගේ සෙනඟක් යේසුස් වහන්සේට ඕනේ. මගේ සහෝදර සහෝදරිය, උන්වහන්සේ අපි වෙනුවෙන් කළේ මහා විශාල පූජාවක්. අද ගොඩාක් සභාවේ ඉන්න අය යේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න කියලා කිව්වම, මේ ලෝකේ කාරණා අතහැරලා උන්වහන්සේ ළඟට එන්න කියලා කිව්වහම, ඒ අයට ඒක තේරෙන්නේ නැත්තේ ඇයි දන්නවද? ඒ අය දන්නේ නැහැ යේසුස් වහන්සේ ඒගොල්ලන් වෙනුවෙන් කරපු පූජාව මොකක්ද කියලා. ඒ පූජාවේ වැදගත්කම, ඒ පූජාව කොච්චර වැදගත්ද? දැන් මම දන්න ඕගොල්ලෝ හිතයි නෑ මම දන්නවා ඒක, මම හොඳට දන්නවා ඒක. මම හිතන්නේ ඔයා යේසුස් වහන්සේ වෙනුවෙන් සම්පූර්ණ ජීවත් වෙන කෙනෙක් නම් ඔව් ඔයා දන්නවා. යේසුස් වහන්සේ වෙනුවෙන් සියල්ල අතහැරපු කෙනෙක් නම් ඔයා දන්නවා. හැබැයි ඔයා දන්නේ අදනද යේසුස් වහන්සේ අනාවැකියක් දුන්නා. යේසුස් වහන්සේ අනාවැකියක් දුන්න අවසාන කාලය ගැන මතේ 24:14 අර කටපාඩමින් කියන්න පුළුවන්, නමුත් ඒකත් කියවන්න කමක් නැහැ. මතේ 24:14 යේසුස් වහන්සේ දුන්න අනාවැකිය අවසාන කාලය ගැන. මෙන්න මේ අනාවැකිය තාම ඉෂ්ට වෙලා නැහැ. මේ අනාවැකිය තාම ඉෂ්ට වෙලා නැහැ. රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය, එවිට අන්තිමය එන්නේය. දැන් අපි ඉන්නේ අවසාන කාලය කියලා ඔය දන්නවද? අපි ඉන්නේ යේසුස් වහන්සේ එන කිට්ටු කාලය කියලා දන්නවද? ඔය දන්නවද මේ වෙනකොට මේ වෙනකොට දෙවියන් වහන්සේ කිව්වා උන්වහන්සේ නැවත වතාවක් අහසත් පොළවත් හොලවනවා. හරිද? ඒක හේබ්‍රු පොතේ සඳහන් කරලා තියෙනවා, නැවත ස්ථිර කරලා තියෙනවා ඒක වෙනවා කියලා. ඒක වෙන්න යනවා කියලා. හරිද? යේසුස් වහන්සේ මුළු ලෝකය පුරා සුභාරංචියන්, රාජ්‍ය සුභා උන්වහන්සේ ලෑස්ති කරන්නේ සෙනඟ මේ අන්තිම කාලේ ඒ සෙලවීම වෙලාවේ මහා අස්වැන්නක් ගේන්න උන්වහන්සේ සූදානම් වෙලා ඉන්නවා. ඒ සෙලවීම වෙන්න ඊටාම ළඟයි. මම වාට කියන්නම් ඊටාම ළඟයි. මේ වෙනකොට ඊශ්‍රායලයට විරුද්ධව, ඊශ්‍රායල් දේශයට විරුද්ධව ගොඩාක් සැලසුම් සිද්ධ කරනවා. මම දන්නේ නැහැ කවදා ඒක වෙයිද කියලා. හැබැයි බොහොම ළඟයි. බොහොම ළඟදී සෙලවීම වෙනවා. සැලවීම වෙනවා. හරි. ඒ වෙලාවේ තමයි මෙන්න මේක වෙන්න යන්නේ. හැබැයි ජාතීන්ට සාක්ෂියක් වෙන්නේ කවුද? සුභාරංචිය සාක්ෂියක් පිණිස කියනවා. ඒතර සාක්ෂියක් කියන්න නම් සාක්ෂිකාරයෙක් ඉන්න ඕනේ. කවුද සාක්ෂිකාරයා? අද මේ අනාවැකිය ඉෂ්ට වෙලා නැත්තේ ඇයි දන්නවද? ක්‍රිස්තියානි අය ඉන්නවා, දේව සේවකයොත් ඉන්නවා, සාක්ෂිකාරයෝ නැහැ. ඒගොල්ලන්ගේ කටින් සාක්ෂිය කිව්වත් ජීවිතේ හැසිරීමෙන් සාක්ෂිය නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනයි දෙවියන් වහන්සේ අපිට කියන්නේ, යේසුස් වහන්සේ උන්වහන්සේගේ ශරීරයට කතා කරලා කියන්නේ නුඹලා මාගේ සාක්ෂිකාරයෝ වෙන්න. මේ අනාවැකිය ඉෂ්ට වෙන්න නම් උන්වහන්සේට සෙනඟක් ඕනේ. අනිකුත් සියලුම දේ අතහැරලා උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන කොටස. දැන් ඔය කතාව මගේ කටින් පිට වෙලා තියෙන පළවෙනි වතාව නෙවෙයි මේක. නේද? හැබැයි මේ පිට වෙන හැම වෙලාවකම අනිත් අය කියන්නේ එයානම් කියයි අපිට කොච්චර වැඩ තියෙනවද අපිට කොච්චර අපි කොච්චර දේවල් කරන්න තියෙනවද එයා කියයි ඒක තමයි මං කියුවේ ක්‍රිස්තියානි අය යේසුස් වහන්සේ කරපු පූජාවේ වටිනාකම හරියට දන්නේ නැහැ යම් කිසි වටිනාකමක් දන්නවා හරියට දන්නේ නැහැ මම අර කියන්නම් මොකද කරේ කියලා උන්වහන්සේ උන්වහන්සේ එන්න කලින් යේසුස් වහන්සේ එන්න කලින් නැත්නම් යේසුස් වහන්සේව දැනගන්න කලින් ඔයා මම ගමන් කරමින් සිටියේ ගිනි විලකට ඒක දන්නවද දැන් දන්නවා ඉදා දැනන් හිටියේ නැහැ නේද එදා අපි දේවල් කරමින් හිටියා නේද? අපි දන්නේ නැහනේ. අපි හිතුවා අපි කරන දේ හරි කියලා. අපි කොහේ හරි යයි කියලා හිතුවා. දැනගෙන හිටියේ නැහැ නේද අපි යන්නේ ගිනි විලකට කියලා. දැන් දන්නවා එදා දැනගෙන හිටියේ නැහනේ. හා. යේසුස් වහන්සේව හඳුනා ගන්න කලින් උන්වහන්සේට වගේ ජීවිතේ බාර දෙන්න කලින් අපි ඔක්කොම යමින් සිටියේ මහා විනාශයකට. උන්වහන්සේ මොකද නද කරේ? අපි යම් ගමන් කරමින් හිටිය මාර්ගයට උන්වහන්සේ මැද්දට ආවා. කොහොමද ආවේ? උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා දේවත්වය අතහැරලා මිනිස්සෙක් වෙලා මේ පොළවට ආවා. හරි? ඇවිල්ලා මොකද කරේ? අපිව නැවත ඒ විනාශයේ මාර්ගයෙන් ගලවගෙන සදාකාලික ජීවිතයට ඇතුල් කරගන්න යේසුස් වහන්සේ මොනවද කළේ? දේවමාලිගාවට වෙලා දන ගහලා යාඥා කරා. නිරාහාරව උන්වහන්සේ හිඳලා යාඥා කරා. ඒකද කරේ? නැත්තම් අපිට ජීවත් වෙන මාර්ගයක් කියලා දීලා ගියා යන්න. ඒකද කරේ? නෑ. උන්වහන්සේ මොකද කරේ? ඔයා මං වෙනුවට උන්වහන්සේ මැරුණා. මං දන්න ඔක අහලා තිනවා. මැරුණා. මැරුණා කියන්නේ මැරුණා. උන්වහන්සේගේ ජීවිතේ දුන්නා ඔයා වෙනුවෙන් ඔයාව අර විනාශයෙන් ගලව ගන්න. වදනවද? ඔක කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒක නිසා මට හම්බුණා වීඩියෝ එකක් YouTube එකේ. මට හම්බුණා වීඩියෝ එකක් මුවරලක්. ගඟක් අයිනේ ඉන්නවා. මේ මුවන්ට ඕනේ ගඟේ ගොඩ වෙන්න. එච්චර විශාල ගඟක් නෙමෙයි සාමාන්‍ය ගඟක්. ගඟේ කිඹුල්ලු ඉන්නවා. දැන් මෝටිගේ හැට මෙහාට ඇවිදවිද ඉන්නවා. වෙලාවක් වෙනකන් එහා පැත්තට යන්න. ඒ ඉන්නකොට පැටියෙක් පැපැන්න වතුරට. වතුරට පැනලා ඌ යනවා. දැන් ඌ හිතන ඌට ඒකට යන්න පුළුවන් කියලා. හැබැයි ඌ යනවා කෙලින් බලාගෙන ඌ දන්නේ මහ කිඹුලෙක් මේ පැත්තෙන් එනවා ඌ අල්ල ගන්න. හරියට අපි වගේ තමයි. වතුරට පැනලා ඌ ජොලිය යනවා. අපිත් එහෙම තමයි විනාශයට ගියේ. අපි දන්නේ නැහැ මහා විනාශයක් එනවා කියලා. හදන දෙයක්. ඒ පැටියා එහෙම යද්දී ලොකු මුවෙක් එකපාරට වතුරට පැනලා පීනගෙන ඇවිල්ලා අර කිඹුලා ඉස්සරහා හිට ගන්නවා. ඌ යනවා නෙමෙයි යා. පැටියා ඉඳද්දී පැටියාගේ කිඹුලාගේ මැද්දට ඇවිල්ලා ඌ නවතිනවා. දන්නේ බලන්න මෝරන්චු හැඩ මට මෙන්න පැන්නා එකේ. දැන් ඌ දන්නේ නැහැ ඌ අල්ල ගන්න කිඹුලෙක් එනවා කියලා. හරි. අර මහයිකා පැන්නා. දැක්කද? ඌ දුවගෙන ආවා. දැක්කද? ඌ එල හිටගෙන බලන්න නවතිනවා ඌ. ඌ නැවතුණා. නවත්තා. ලයික් එක දා. වදනද ඕක තමයි යේසුස් වහන්සේ වහමන් වෙනුවෙන් කළේ. මොකද යේසුස් වහන්සේ ආවේ නැත්තම් අපි ඉවරයි. යේසුස් වහන්සේ අපි වෙනුවෙන් මැරුණ නැත්තම් අපි ඉවරයි. අපි විනාසයි. එහෙම කරපු යේසුස් වහන්සේ අපි ළඟට අවිලා කතා කරලා කියනවා අපේ ජීවිතේ බේරපු යේසුස් වහන්සේ අපිව මහා විනාශයකින් බේරගත්ත යේසුස් වහන්සේ අපි ළඟට අවිලා කතා කරනකොට අපි කියනවා අනේ ස්වාමිනී thank you ස්තුතියි ඔබ වහන්සේ අපිව ගලව ගත්තට ස්තුතියි ඔබ වහන්සේ අපිව මහා විනාශයෙන් ගලව ගත්තට ස්තුතියි කියලා අපි ඔක්කොම කියනවා කියනකොට උන්වහන්සේ කියනවා මගේ පුතේ මගේ දුවේ මෙතෙන් ඉඳලා ඔයා මං වෙනුවෙන් ජීවත් වෙන්න ඔයාගේ ජීවන රටාව වෙනස් කරගෙන මගේ ස්වභාවය අරගෙන මගේ ආලෝකය අරගෙන ඔය අන්ධකාරයේ ඉන්න මිනිස්සු ළඟට යන්න මොකද ඔයා වගේ තව ගොඩාක් අය විනාශයට යනවා මට ඕනේ ඔයාව වෙනස් කරලා එයාගේ ජීවිත බේරගන්න නිසා ඔයා මං වෙනුවෙන් කරන්නේ එහෙම උන්වහන්සේ කියනවා අපි මොනවද දන්නවද කියන්නේ ස්වාමීනි ඔයා මාව ගලවගත්ත බව ඇත්ත ඒකට බොහොම ස්තුතියි අනේ thank you හැබැයි ස්වාමීනි මං හරි බිසි මට වැඩ ගොඩයි ස්වාමීනි මං හරි බිසින්නේ ඔයා දන්නවනේ ඉතින් ඒක නිසා මම පුළුවන් දේ කරන්න ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න නම් බෑ මට ඒකට වෙලාවක් නෑ මගේ තව ගොඩක් දේවල් ඉෂ්ට කරගන්න තියෙනවනේ මට ඒක තමයි අපි කියන්නේ ඒක තමයි අපි කියන්නේ අපි නොකිය කියන්නේ ඒක අපි කොච්චර දුෂ්ට මිනිස්සුද උන්වහන්සේ අපේ වෙනුවෙන් ඇවිල්ලා ජොලි කරලා පාටි දාලා ගියේ නෑ උන්වහන්සේ අපි වෙනුවෙන් යගේ ජීවිතේ දුන්නා මලා ඒක නිකම් මරණයක් නෙමෙයි මහ වේදනාකාරී මරණයක් එහෙම කරපු දෙවියන් වහන්සේට යේසුස් වහන්සේ අපෙන් ඉල්ලන්නේ මොකක්ද දන්නවද? එයා වෙනුවෙන් ජීවත් වෙන්න. එයාගේ ස්වභාවය අරන් ජීවත් වෙන්න. ඇයි දන්නවද? එයාට මොකක්වත් ලබා ගන්න නෙමෙයි. තවත් අපි වගේ සෙනඟක් ඉන්නවා ගලව ගන්න එයාට. අපේම නෑදෑයෝ අපේම යාළුවෝ මහ විනාශයකට යමින් ඉන්නවා අන්න ඒ අයව ගලව ගන්න එයා කියනවා මං වගේ වෙන්න මගේ සාක්ෂිකාරයෙක් වෙන්න අපි මං කියන ක්‍රිස්තියානියා ආස මොකටද කියලා ක්‍රිස්තියානියාගේ සුභාරංචිය ක්‍රිස්තියානියා කියන සුභාරංචිය අදන්නවද විනාශයට යන ගිනි විලට යන සෙනඟ ගැන බරක් තියෙන්නේ බොහොම අතලොස්සකටයි මම කතා කරන්නේ මුළු ක්‍රිස්තියානි සමාජයේ බොහොම අතලොස්සකට විතරයි ක්‍රිස්තියානි සමාජයේ කරන හදන්නේ මොකක්ද දන්නවද? ඒගොල්ලන්ට හරි ලේසි මොකක්ද දන්නවද? චර්ච් එක ඇතුළට ඇවිල්ලා එමු නැත්තම් ගෙදරට වෙලා ධන ගහලා යාඥා කරනවා ස්වාමිනී ගලවන්න ස්වාමිනී මේ පලාතම ගලවන්න අර ගෙදර ගලවන්න අර රට ගැලවීමට ගේන්න මේ දේශය ගැලවීමට ගේන්න ධන ගහලා කෑක් ගහලා යාඥා කරනකොට ස්වාමිනී උඩින් ඉඳන් අහගෙන ඉඳලා ස්වාමිනී කියනවා ඔව් මං ගලවන්න ඕනේ උඹ යනවද? හොයි මට යන්න බෑ වෙන කවරි යන්න ස්වාමිනී මං කියන්නම් ඔක්කොමලට ඕනේ මේ දේශය ගැලවෙන්න බෑ පූජාවක් කරන්න කවුරුත් ලෑස්ති නෑ තමන්ගේ ශරීරයේ ජීවමාන යාගයක් කරන්න සුද්ධ උන්වහන්සේට පිළිගත හැකි වූ යාගයක් කරන්න සාක්ෂිකාරයෙක් වෙන්න හැමෝටම ඕනේ පිවිදීමෙන් රිවයිවල් පිවිදීම ඒගොල්ලෝ හිතන ධන ගහලා යාඥා කරාම විතරයි පිවිදීමනේ යාඥා කරනවා යාඥාට විරුද්ධ නැහැ මම දන්නවා යාඥාවෙන් තමයි ජය ගන්න කියලා හැබැයි ගිහිලා කිව්වේ නැත්තම් සාක්ෂිකාරයෙක් උනේ නැත්තම් අන්ධකාරයේ ඉන්න සෙනඟ ළඟට ආලෝකය ගියේ නැත්තම් ඒ මිනිස්සු කොහොමද ආලෝකය දකින්නේ අපේ කරන්නේ මොකක්ද නේද මං කියන්නම් ක්‍රිස්තියානියා අන්ධකාරයේ සායයට ගාලකට ගියාම ඒගොල්ලන්ගේ ආලෝකය වහ ගන්නවා. ඒ ලැජ්ජයි. බයි. යනවා කියන්නේ ඒක යනවා කියන්නේ මේ දුර පළාත අතරේ මේ ඒ තැන් වලටම යන්න ඕනේ නැහැ. ඒකම විතරක්ම නෙමෙයි. යනවා කියන්නේ ඔයාව ස්ථානගත කරලා තියෙනවා දෙවියන් වහන්සේ ස්ථානවල. ඒ තැන්වල ඔයා බබලෙන්න ඕනේ. ඒකයි කිව්වේ නැගිටින්න බලවතුන් නැගිටින්න පිපිදෙන්න. නැගිට බබලෙන්න ස්වාමින් වහන්සේගේ ආලෝකයෙන් නුඹ කරේ උදා වී තිබේ. ඒක හංගන්න එපා. ඔයා ජීවත් වෙන්නේ කා වෙනුවෙන්ද? ඔයා ජීවත් වෙන්නේ මොකක් වෙනුවෙන්ද? ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ අරමුණු ඉෂ්ට කරගන්න දෙවියන් වහන්සේගේ උපකාරය ගන්න පුළුවන් වෙලාවට එයාට උදව්වක් කරන්න නම් ඔයා ඉන්නේ වැරදි තැන මගේ සහෝදරයා සහෝදරි. මොකද මුල් ස්වභාවය එහෙම කරේ නැහැ. ක්‍රියාපොතේ 2:47 දාන්න. සෙනගට ප්‍රිය උපදින ලෙස ඒගොල්ලෝ ජීවත් වුණා. මං කියන රිවයිවල් එක එන්නේ කොහොමද කියලා. මුල් සභාවට රිවයිවල් එක ආවේ කොහොමද කියලා. 47 47 ආ ඔකේ වා. ස්වාමීන් වහන්සේ වනාහි ගලවන්නා වූ අය දිනපතා ඔවුන්ට එකතු කළා. සභාවට සෙනගව එකතු කළේ කවුද? අපි ගිහිල්ලා මේ එක්කන් එන්න ඕනේ. මේ සුභාරංචි රසින් තියලා ශෝදාල මිනිසුන් එන්න කියන්න ඕනේ. ස්වාමීන් වහන්සේ තමයි එක්කලේ. අපිට මොකද කරන්න කිව්වේ? ඉස්සල්ලා සාක්ෂිකාරයෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ. මොකද මගේ ජීවිතේ වෙනස් වෙන්න තුවා දේශනා කරන්න වැඩක් නැහැ. ඊට පස්සේ මාක් 16:15 කියනවා නුඹලා ගොස් ලොව මුළුල්ලේ සකල ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කරපන්. සුභාරංචිය ප්‍රකාශ කරපල්ලා. Preach the gospel. හැබැයි දේශනා කරන්න ඉස්සෙල්ලා වගේ ජීවිතය තුළ සාක්ෂියක් වෙන්න ඕනේ. වගේ ජීවිතේ යේසුස් වහන්සේගේ ස්වභාවය තියෙන්න ඕනේ. මොකද ඔයා සාක්ෂි දරන්නේ. හොඳයි මම මෙහෙම අහන්නම්. මාක් 16:15 කියනවනේ සුභාරංචි පොඩ දාන්න මාක් 16:15. මාක් 16:15. මේවා ගැන worry වෙන්න එපා. බයිබල් පද විතරක් දාන්න මට. මාක් 16:15. මාක් 16:15 ස්වාමීන් වහන්සේ උට කියන සේක් නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කරපල්ලා. මොකද සුභාරංචිය? මොකද සුභාරංචිය? මතේ 24:14 අපි දැන් කියවුවා. මොකද සුභාරංචිය? රාජ්‍යයේ සුභාරංචිය. අරයා සුව කරනවා මෙයා සුව කරනවා මැජික් පෙන්නනවා ගා ඒව නෙමෙයි සුභාරංචිය කියන්නේ. රාජ්‍යයේ සුභාරංචිය. රාජ්‍ය සුභාරංචිය කියන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය ගැන දන්න කෙනෙකුට. රාජ්‍ය කොහෙද තියෙන්නේ? දැන් කොහෙද තියෙන්නේ? දේව රාජ්‍ය කොහෙද තියෙන්නේ? ඔයා තුල. ඒතර දේව රාජ්‍ය ඔයා තුල නම් ඔයාට කියන්න පුළුවන් දේව රාජ්‍යන සාක්ෂිකාරයෙක් වෙන්න පුළුවන් ඔයාට. ඔයා තුල දේව රාජ්‍ය නැත්නම් ඔයා කොහොමද රාජ්‍යන සාක්ෂිකාරයෙක් වෙන්නේ? එනිසා මොකද කරන්නේ? ඔයාගේ ජීවිතය තුළ දේව රාජ්‍ය තියෙන නිසා සාක්ෂිකාරයෙක් වෙනවා. ඔයා ගිහිලා දේශනා කරනකොට ඔයාගේ ජීවිතේ ඒ සාක්ෂිය තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? ස්වාමින් වහන්සේ ගලවන්නා වූ අය දිනපතා එකතු කරනවා. මුල් සභාවට වුණේ ඒක. මුල් සභාවට වුණේ ඒක. පේත්‍රුස් දේශනා කරපු වෙලාව 3000ක් ගැලවීමට ආවා. මුල් දේශනාව. ඔයා හිතන්න. ඒ 3000 ජීවිතේ වෙනස් වෙලා පරිවර්තනයක් වෙලා. ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගියාම ඒගොල්ලන්ගේ ගෙවල් වල මිනිස්සු දකින්න මෙයාගේ වෙනස. ස්වාමීන් වහන්සේ මොකදනද කරේ? දවස්පතා එකතු කරා කියලා කියනවා. හරිද? ඒතර එක දවසකට එක්කෙනෙකුට එක්කෙනෙක් එකතු කරොත්. එක දවසකට එක්කෙනෙකුට තව එක්කෙනෙක් එකතු කරනවා. කී දෙනෙක් එකතු වෙයිද එක දවසකට? දැන් මං ගණන් ෆේල් කමන්නේ නැහැ. උනට මට ගාන හදාගන්න ඉතින්. 3000ක් සෙනග ඉන්නවා 3000 එක්කෙනෙකුට එක්කෙනෙක් ස්වාමීන් වහන්සේ එකතු කරොත් එක දවසකට කී දෙනෙක් එකතු වෙද මුළු කණ්ඩායමට 3000යි ඒ 3000 අර 3000 6000ක් වෙනවා හරි 3000ක එකතු වෙනවා ඊළඟ දවසේ කී දෙනෙක් එකතු වෙද 3000යි ඊළඟට කී දෙනෙක් එකතු වෙද ඊළඟට කී දෙනෙක් එකතු වෙද සුමානකින් කී දෙනෙක් එකතු වෙද මාසකින් කී දෙනෙක් එකතු වෙද ඔය ගාන ඔය විදිහටම යන්නේ නැති වෙයි නමුත් බලන්න කොච්චර ප්‍රමාණය කියලා ඒක තමයි ඒ ඇයිට කිව්වේ ලෝකේ කන පිට පෙරාපු අය මෙහෙත් ඇවිල්ලා කියලා. පිබිදීම කියන්නේ ඒක. ඔයා තුල දේව රාජ්‍ය සම්පූර්ණ වීම. එතකොට ඔයා දේව රාජ්‍යයට සාක්ෂිකාරයෙක් වෙනවා. හැබැයි ඒක කරන්න නම් තම කමට මැරිලා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ක්‍රියා කරන්න ඔයා යටත් තම කමට මැරුන් නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔයා තුල නැහැ මම බය නැතුව කියනවා ඔය ડોක්ටරින් කතා කරන මොනවාද තියොලොජි කතා කරන අයට මම බය නැතුව කියනවා මොකක්ද දන්නවද ඔයා තුල තම කමට මැරුන් නැත්නම් ඔයා ශුද්ධ ආත්මනෝසගේ බලය ඔයා තුල සම්පූර්ණයෙන් ක්‍රියා කරන්නේ නැහැ මොකද ශුද්ධ ආත්මනෝසගේ බලය උන්වහන්සේ දුන්නේ ඔයාට වෙවුලන්න නෙමෙයි මොකටද දුන්නේ ඔයාගේ ජීවිතේ යේසුස් වහන්සේගේ ස්වරූපයට වෙනස් කරන්න පිණිසයි. අන්න ඒකටයි බලය ඕනේ. ඒක වෙන්න නම් ඔයාව කුරුසපත් කරන්න අවශ්‍යයි. අපි අද ගොඩක් වෙලාවට ක්‍රිස්තියානි භාගයක් මෙතන. උන්වහන්සේට පුළුවන් විදිහට අපි උදව් කරගෙන ඉන්නවා. අපි පුළුවන් විදිහට යේසුස් වහන්සේට උදව් කරනවා. හැබැයි එයා වෙනුවෙන් ජීවත් වෙන්න මට ඒකට වෙලා නැහැ. මට ඒකට බිසි මට කොච්චර දේවල් තියනවද කරගන්න. හැබැයි එයාට අමතක වෙනවා යේසුස් වහන්සේ කියපු කතාව. මතෙව් 6:33 උන්වහන්සේ කතා කරලා කියනවා. පළමු කොට දේව රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයාපල්ලා. අන් සියල්ල නුඹට දෙනු ලැබේ. උන්වහන්සේ වාගෙන අතහැරලා ඔයාගෙන් වැඩ අරගෙන ඔයාව වහලෙක් වගේ අතහරලා දාන්නේ නැහැ. ඔයාගේ සියලු දේ උන්වහන්සේ සපයන හැබැයි වා දේව රාජ්‍ය සොයනවා කියන්නේ මොකද්ද? වතුන හදා ගන්න. හැබැයි නෑ ක්‍රිස්තියානි කැමති නෑ සම්පූර්ණයෙන් එන්න කැමති නෑ අර මිනිසුන්ට බරක් නැහැ මේ මිනිස්සු ගිනිවිලට ගියත් ප්‍රශ්නයක් නෑ නෑ ඒගොල්ලන්ට අදාළ නෑ මොකද මම ගැලවුණා මං හරි ඉවෙන්ජලිස්ට් වරේක් මේ ළඟදී මම දැක්කේ වීඩියෝ එක ඇමරිකාවේ ඉන්න ඉවෙන්ජලිස්ට් වරේක් දවසක් ප්ලේන් එකේ යනවා කොහේ හරි ගමනක් යනවා පැය ගානක ගමනකට යනකොට යා සීට් එකේ වාඩි වෙලා ඉන්නවා තාම ටේක් ඔෆ් කරලා නැහැ යා දකින්නවා ගැහණු ළමයෙක් ඉස්සරහට එනවා ටී-ෂර්ට් එක gospel message එකක් දාපු ටී-ෂර්ට් එකක් ඇඳගෙන එයා gospel message එක දැක්ක ගමන් ටී-ෂර්ට් එක එයා හිතුවා මේ girl Christian girl කෙනෙක් නෙවෙයි on fire වෙන්නේ තියක් අර ඊයසෙත් අද කාලේ තරුණයන්ගේ තියෙන මොකද්ද අනිවාර්ය ආම්පන්නේ ෆෝන් එකයි හෙඩ්සෙට් එකයි ඒක අරගෙන යනවා ඇවිල්ලා වාඩි වුණේ මෙයාගේ යහපැත්තේ සීට් එකේ වාඩි වුණා දැන් මෙයා බලන් ඉන්නවා මෙයා හිතුවා මේ ගැහණු ළමයා ඇත්තම මට සුභාරංචිය කියයි තියා බලන් ඉඳලා එයා වඳුරන්නේ නැහනේ එයා ඉන්නවා බලනකම් මෙයා සුභාරංචිය කියනකම් එයා මොකද නද කරේ ඉතින් අර යාට ලෙහෙසි වෙන්න පහසු වෙන්න එයා වාඩි වෙනකොටම කිනාවක් දාලා good morning කියලා කතා කරලා කොහෙද යන්නේ එහෙම කියලා කතා බහකට මෙයා ඇතුල් වෙලා තමයි වාඩි වෙලා හිටියේ ටික වෙලාවක් යනකොට එයා ගහගත්ත එයාගේ ඇබ දෙක ගහගත්ත කනේ ගහගෙන එයා gospel music අහනවා gospel t-shirt එක ඇඳගෙන gospel music අහනවා මෙයා බලන් ඉන්නවා කොයි වෙලාවෙද මෙයා මට සුභාරංචි කියන්නේ එයා බලලා hina වෙනවා ඒ දේවල් කරනවා රැත් hina වෙනවා බලගෙන පැයක් හිටියා කියලා පැයකට පස්සේ මෙයාට දුන්නේ නැහැ තව ඉන්න ඕනේ නැහැ කියලා තට්ටුවක් දැම්මා තට්ටුව දාලා කතා කරලා කිව්වා එයා ඩග්ගලිය සෙට් එක ගලවලා yes කියලා කිව්වම you are listening to gospel music or gospel music නේ දාන්නේ ඔව් ඔව් කියලා. මේ ස්වර්ගයට යන්නේ කොහොමද? දැන් ඊයේ ප්‍රශ්නේ ඇහුවේ ඇයි දන්නවද? අරයාගෙන් කියව ගන්න. එයා හිතුවා දැන් දිගහැරලා දෙයි සුභාරංචිය කියලා. මේ ගැන මොකද මම කිව්වේ? අපායට යන්න අකමැති නිසා මම ස්වර්ගයට. කණේ ගහගත්තේ සින්දු වහගෙන ටික. ඔන්න අද කාලේ ක්‍රිස්තියානියාගේ හැටි. හැබැයි ටී-ෂර්ට් එකේ gospel එක. අහන්නේ gospel music. හැබැයි අනිත් එක්කන ජිනිවිලට මේ කොහාට ගියද එයාට අදාළ නැහැ. චාල්ස් ස්පර්ජන් කියලා දේශකෙක් හිටියා කියනවා මෙන්න මෙහෙම. ඔයාට අනිත් මිනිසුන් ගැන කැක්කුමක් නැත්නම් ආත්ම ගැන බරක් නැත්නම් ඔයා ගැලීම ලබලා නැහැ. විනාශයට යන සෙනඟ ගැන ඔයාට දුකක් වේදනාවක් බරක් නැත්තම් ඔයා මේ මිනිස්සු වෙනුවෙන් අඬන්නේ නැත්තම් ඔයා ගැලවිම ලබලා එලිසා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ එයාගේ ස්වභාවය ඔයාගේ ජීවිතේ ඇති කරගන්න ඔයා සම්පූර්ණ කැප වෙන එක. ඒක කරන්න අමාරුද? ඒක කරන්න ඉච්චර අමාරුද? හැබැයි ඔයා දන්නවද යේසුස් වහන්සේ මොකද්ද ඔයාට කරේ කියලා? මොකද්ද කරේ? චුට්ටක් හිතන්න. ඔයා මහා විනාශයකට යන්න තියෙද්දී ඔයා වෙනුවෙන් එයා මැරුණා. ඔයයි මැරෙන්න තිබුණේ අර මෝ පැටියා වගේ එයයි මැරෙන්න තිබුණේ ඒ වගේ පූජාවක් කරපු යේසුස් වහන්සේ ඔයාට කතා කරලා කියනවා මැරෙන්න එපා මං වෙනුවෙන් ජීවත් වෙන්න. ඇයි දන්නවද අනිත් මිනිස්සු දකින්න මගේ ස්වභාවය මගේ ආදරේ මගේ ආලෝකය ඔයා තුලින් දකින්න පිණිස අනිත් අයත් ඒ විනාශයෙන් ගැලවෙන පිණිස. අදනද අනිත් අය ගැන ආත්ම බරක් අපිට මානසිකයෙන් මානසිකත්වය තුල එන්නේ නැහැ. ඒක සුද්ධාත්මයන් වහන්සේ අප තුල ඇති කරන්න ඕනේ. ඒ තුල ඇති කරන්න නම් සුද්ධාත්මයන් වහන්සේ මම තුල සම්පූර්ණ වෙන්න. ඒක කරන්න නම් මම යටත් වෙන්න ඕනේ, කීකරු වෙන්න ඕනේ. උන්වහන්සේට ඉඩ දෙන්න ඕනේ. තේරුණාද? යේසුස් වහන්සේ දුන්නේ වගේ සෙනඟක්. උන්වහන්සේ අවුරුදු ගාණක් තිස්සේ අපේ ජීවිතවල කරේ ඒක. බලන්නද? අපේ සභාවේ ඉන්නවා. මම හොඳටම දන්නවා. අපේ සභාවේ ඉන්නවා. යේසුස් වහන්සේ වෙනුවෙන් ඕන දෙයක් කරන්න මේ මැරෙන්නවත් ලෑස්තියි. අපි ගියසුමන එකක් දැක්කා. බය නැහැ. මාරයා ගාවට යන්නත් බය නැහැ. මම කියන්නේ ඒ අය විතරක් නෙමෙයි. මුළු ඔක්කොම ලම ඒ ස්වභාවයට එන්න. ක්‍රියා 20:24 ක්‍රියා 20:24 හරි කිය ඔක් කියවන්න කමන්නේ මාර්ගයේ කරුණාවේ සුභාරංචික සාක්ෂි දෙන පිණිස ස්වාමීන් වහන්සේ වහන්සේගේ මට ලැබුණු මෙහෙයද සම්පූර්ණ කිරීම පමණ මාගේ ජීවිතයේ වැදගත්කමේ නොකොත් මට මාගේයි කියා මම කිසිසේ නොසලකි. හොඳයි මම ඒක සිංහලෙන් කියන්නම්. නමුත් මාගේ දිවීමද ඒ කියන්නේ පාවුල සුභා මාගේ දිවීමද දෙවියන් වහන්සේගේ කරුණාවේ සුභාරංචියට සාක්ෂි දෙන පිණිස ඒ කියන්නේ සාක්ෂිකාරයක් වන පිණිස දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේගෙන් මට ලැබුණු මෙහෙය සේවය ඒ කියන්නේ සුභාරංචියට සාක්ෂිකාරයක් වෙන පිණිස යේසුස් වහන්සේ මට දුන්න කාර්ය මට දුන්න සේවය සම්පූර්ණ කරන එක මිස වෙන කිසි දෙයක් මගේ ජීවිතේවත් මේ ජීවිතේ කිසි දෙයක්වත් මට වටින්නේ නැහැ. කිසි දෙයක් මට වටින්නේ නැහැ. ජීවිතේ වටින්නේත් නැහැ. Mamaki Ananda Oyaka Jivitato, other record on a Jesus once again, Mokada or Jivita Himino. Cuba Cubanid Yam Kisikele Tamage, Jivita, other record and Oteka Ahimive. නමුත් මා නිසා හෝ සුභාරංචිය නිසා හෝ යමෙක්ගේ ජීවිතේ නැති කර ගන්නවද? ඔහු එය සදා කාලයටම අත්පත් කර ගන්නවා ඇත. ඒ නිසා ඔයා ජීවිතයට බය නම්, මැරෙන්න බය නම් ඔයා යේසුස් වහන්සේගේ ගෝලයක් වෙන්න සුදුසු නැහැ. ඔයා කියයි ඒක රැඩිකල් කියලා. ඔව් රැඩිකල්. Wapota බලන්න ඉන්දියාවේ මොකද වෙන්නේ කියලා. ඔරිසවල. අමු මිනිස්සුන්ව මරලා දානවා. අහිංසක ළමයින්ව මරලා දානවා. මොකටද? ඒගොල්ලෝ යේසුස් වහන්සේ ගැන සාක්ෂි දරන නිසා. ගෙවල් වල ඇතුළේ ඉඳගෙන කාමර ඇතුළේ ඉඳගෙන යාඥා කරලා රිවයිවල් ගේන්න බෑ. ඒ යාඥා කරලා යන්න එළියට. අන්ධකාරයේ තියෙන තැන් වලට යන්න. මම ඒක ආරම්භ කරනකොටම කිව්වේ මේ දේශයට ඉහළින් අන්ධකාරයේ බලවතාගේ බලය දැක්කේ. එනිසා මිනිසුන් ලැස්ති අස්වැන්න සූදානම්. යේසුස් වහන්සේ එන්න ඉතාම ළඟයි. හැබැයි ඔයා යනකොට වාට ගුටි කන්න වෙයි. සමහර විට වාට මැරෙන්න වෙයි. ප්‍රශ්නයක්ද? මට නම් ප්‍රශ්නයක් නෑ. මොකද හිටියත් යහපත්. ගියත් යේසුස් වහන්සේට හිටියත් යේසුස් වහන්සේට යන්නේක වඩා යහපත් මට. හැබැයි ඉන්නේක ඕගලන්ට යහපත්. මෙතෙන් පටන් මේ සභාව එළියට ගිහින් අස්වැන්න බැලන සභාවක් වෙන්න යනවා. මේ මාසේ 29 වෙනිදා පොය දවසේ අපේ සභාවේ ලංකාවේ වටේ තියෙන හැම ස්ථානයකම ඉවැන්ජලිස්ට් කැඳවීම තියෙන සියලු දෙනා වෙනුවෙන් මම ට්‍රේනින් එකක් කරන්න යනවා. කඳානේ church එකේ පොය දවසේ ඉවැන්ජලිස්ටික් කෝලින් තියෙන ඉවැන්ජලිස්ට් සේවයේ තියෙන අය විතරයි. එතනට ගෙන්නලා ට්‍රේනින් එකක් කරන්න යනවා. ඒ අය අනිත් අයව ට්‍රේන් කරන්න යනවා. මෙතෙන් පටන් අපි එළියට යන සභාවක්. දැන් ඕගොල්ලන් යන්න ලෑස්ති වෙන්න. යන්න කොහොම ඕගොල්ලෝ කල්පනා කරන්න එපා කොහෙටද නේ ටිම්බක්ටු වලට යන්න එපා. ඉස්සල්ලා පටන් ගන්න ජෙරුසලමේ. ඔයා ඉන්න තැන. ඊට පස්සේ යුදේ. ඊට පස්සේ සමාරිය. ද සමාරියට යන්නත් එපා. ඔයා බලන්න ඔයාගේ ගෙදර. ඔයාගේ අසල්වාසී. ඔයාගේ ගම, ඔයාගේ නගරය. ඔයාට මුණ ගැහෙන කට්ටිය, රැකියාව කරනකොට, ව්‍යාපාරය කරනකොට, පාසලට යනකොට, අවට ඉන්න අය, මෙන්න මේ අය. ඔයාගේ තියෙන ආලෝකය දකින්න ඕනේ. ස්වාමින් වහන්සේ එකතු කරන්න. ඔයා කතා කරනකොට ඔයා සාක්ෂිකාරයක් වෙනකොට කණ්ඩායම් තුනක් ඔයාගේ දිහා බලාගෙන ඉන්නවා. එක කණ්ඩායමක් තමයි ස්වාමින් වහන්සේ කතා කරලා ඔයා ළඟට එන කට්ටිය. අනේ මට යේසුස් වහන්සේ ගැන උගන්වන්නකෝ. දෙවනි කට්ටිය තමයි ඔයා දිහා බලාගෙන ඒ කතාව සහාය කරන දේ එන්ජොයි කරන කට්ටිය. ෂෝක් කතාව. ෂෝක් පට්. එච්චරයි. එතනින් යට මොකුත් නැහැ. තුන්වෙනි කට්ටියක් ඉන්නවා ගල් ගහන කට්ටිය. කවුරු මොනා කළත් ඔයාට අදාළ නැහැ. සකල ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කරනවා. එච්චරයි. ස්වාමින් වහන්සේ අදාළ අයව එකතු කරයි. එකතු කරයි. මං ඔයාට කියන්න මොකද්ද වෙන්න යන්නේ කියලා. මේක ඊළඟ අනාවැකිය. දෙවියන් වහන්සේ මේ දේශයේ මිනිස්යන්ව ඔයා ළඟට ගෙන්නන්න යනවා බොහොම ළඟදී. ඒක සිදුවෙන්න යන්නේ මෙන්න මේ විදිහට. යසායා 26. ඒක නම් දාන්න ඕනේ මේකේ. යසායා 26. මෙන්න මේ දේ ලංකාවේ වෙන්න යනවා. Mukada Muhudu Bada Vasio Muhudu Bada. I've been a langa you again. Hurry, Kion. Eight of a sea Katakota, Malabar, Ashuri, Rajungi, Galavena Pinisa, Peter Labanata, Upper Pala Avau, Tane Vena, Ape Palapo, Nese Uyenam, Apikese, Galamin, Nemute, Yenama, he said. May Mudu was a mother. May Golandian. Holavan Nano, Ahasa Polava, Holavana Velave, Mea Kalabalavela, Egola Mitchakal, Pihita Patagana, Hitaputang Volatayanoa, Egolanitu, Egolang Pihita Tie, Egolang Balapur to Tibune, Ea, Egolang Orak Shakaraikila, E Tang, Egolang Orak Shakaraikila, Egole Tang Volatayanakota, Etanana Etanana. Then what in Api Balapur to Tibich Mehma Velana Api Gomalavini and Nitokotama Sakshikari of the Kenya. It took a Tamai, Deviana Stana Sakshikara, the Kenya, Yakinakota, Egolano, we are coming to Homini. Hey, you are Calabella, hey, you are Helevin Nette, Mangini Parvate. Hallelujah. ඒ පර්වතේ මත ඉන්නකොට හෙලෙන්නේ නැති වෙලාවේ ඒගොල්ලෝ අහනවා මොකක්ද මේ පර්වතය? ක්‍රිස්තුස් වහන්සේ මෙන්න සාක්ෂිය. මට කියලා දෙන්නකෝ. මට කියලා දෙන්නකෝ යේසුස් වහන්සේ ගැන මුලින් ඉඳලම කියලා දෙන්න. මට ඕනේ යේසුස් වහන්සේව කියලා. සිය ගණන් සෙනඟ ඔයාගේ ළඟට එන දවස ළඟයි. හැබැයි ඒක වෙන්නේ ඔයා සාක්ෂිකාරයෙක් වුණා. අද මම ඔයගලට දාන ප්‍රශ්නේ. ඔයා යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක්ද? විමසන්න. ඔයා යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක්ද? අර කිව්වා වගේ ක්‍රියාපොතේ 20:24 කිව්වා වගේ මගේ ජීවිතේ මට වෙන කිසි දෙයක් අදාළ නැහැ. උන්වහන්සේ මට දුන්න සුභාරංචියේ සාක්ෂිකාරයෙකු වීමේ සේවය සම්පූර්ණ කිරීම හැර මේ ජීවිතේ කිසි දෙයක්වත් මට අදාළ නැහැ. එහෙම කියන්න වනාසික. වාවිමසන්න. අපි හිතනවා මං ඉල්ලන ඔය කේකේනා We must know again. We must know. ඔයා ඔයාගෙන් අහන්න ප්‍රශ්නයක්. ඇත්තෙන්ම මම යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක්ද? උන්වහන්සේ මට දුන්න මෙහෙය සම්පූර්ණ කිරීමට මම කොච්චර කැප වෙන්න යොමු වෙලා තිබෙනවද? මම කොච්චර කැප වෙලා තිබෙනවද? කොච්චර දුර ගිහිල්ලා තියෙනවද? කොච්චර දේවල් පූජා කරන්න ලෑස්ති වෙලා තියෙනවද? නැත්නම් ඔයා යේසුස් වහන්සේගේ පූජාව භුක්ති විඳිමින් උන්වහන්සේගෙන් ලබා ගන්න ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා යේසුස් වහන්සේගේ පූජාව පිළි අරගෙන ඔයාගේ ශරීරය ජීවමාන යාගයක් කරන්න සූදානම් වෙලා ඉන්න කෙනෙක්. ඔයාගෙන් අහන්න. ඔයාගෙන් අහන්න. ස්වාමිනී මට පෙන්වන්න. ශුද්ධාත්මයනි මට පෙන්වන්න. සිටි වේලේ ඔබේ ප්‍රේමෙන් කැඳ වූයේ මා යේසුනි ස්තුති වේ. ඔබේ කැමැත්ත ඉටු වෙන්න ඔබේ රුධිරය සැලුවානේ මා යේසුනි ස්තුති වේ. පාපයේ සිටි වේලේ ඔබේ ප්‍රේමෙන් කැඳ වූයේ මා යේසුනි ස්තුති වේ. ඔබේ කැමැත්ත ඉටු වෙන්න ඔබේ රුධිරය සැලුවානේ මා යේසුනි ස්තුති වේ. උඹගරු දෑතට මැටි පිඩසේ මා භාර වෙමි. ශුද්ධ වූ බඳුනක් ලෙස මා අඹනු මැනේ. ආත්ම භාරකින් මා ආද පුරවන්න ඔබේ සේවය කරන ලෙසේ වෙනුවෙන් කවුද යන්නේ? ඔබ වහන්සේ අහනවා ස්වාමීනි අපි වෙනුවෙන් කවුද යන්නේ කියලා. මෙන්න ස්වාමීනි මම ඉන්නවා මාව යවන්න. ස්වාමීනි මෙච්චර කල් ස්වාමීනි අපි අපේ ගැන හිතුවනම් මෙච්චර කල් අපි අපේ කාරණා ගැන වෙහෙසුණා නම් ස්වාමීනි ඔබ වහන්සේගේ පූජාව අපි ඒ වටිනාකමක් දුන්නේ නැත්නම් ඒ වටිනාකම අපි අවබෝධ කරගන්න නැතුව ඒක සුළු කරා නම් ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න කිව්වහම ස්වාමීනි අපි පස්සට ගියා නම් අපේ ජීවිතේට ආශා කරලා ඔබ වහන්සේගේ කාර්ය නොකර හිටියා නම් ස්වාමීනි මට සමාව වෙන්න. ස්වාමීනි මට සමාව වෙන්න. අනේ ස්වාමීනි සමාව වෙන්න. ස්වාමිනී පාවලතුමා කිව්වා වගේ ඔබ වහන්සේගේ කරුණාවේ සුභාරංචියේ සාක්ෂිකාරයෙක් වීමට ඔබ වහන්සේ දුන්න සේවය ඉෂ්ට කිරීම හැර ඒක සම්පූර්ණ කිරීම හැර ඔබ වහන්සේට ප්‍රසන්න ලෙස ඒ අවසන් කිරීම හැර මේ ජීවිතේටවත් මේ කිසි දෙයකටවත් ස්වාමිනී මට වැදගත් නෑ. ස්වාමිනී මෙන්න ස්වාමිනී ඔබ වහන්සේ හදවත් විමසන ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ අතුලාන්තයේ දකින්න ස්වාමින් වහන්සේ. ස්වාමිනේ හදවත් දකින්න ස්වාමී. මේ හදවත් ඔබ වහන්සේ දකින්න. ශුද්ධාත්මයනනි මේ හදවත් ඔබ වහන්සේ දකින්න. ස්වාමිනේ ඔබ වහන්සේ මං වෙනුවෙන් මැරෙන්න තරම් ඔබ වහන්සේ මැරෙන්න තරම් ස්වාමිනී මාව විනාශයෙන් බේර ගන්න මගේ ඉස්සරහට ඇවිල්ලා හිටගත්තා නම් ස්වාමිනී ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න මං කැප වෙනවා ස්වාමිනී. ඒ ගමනේදී ස්වාමිනී මට මොනවා වුණත් කමක් නැහැ. මට අපහාසයි ගල් මුල්ලේ පීඩාවයි කමක් නෑ ස්වාමිනී මම ඔබ වහන්සේත් එක්කයි. ඔබ වහන්සේ කිව්වා ලෝකාන්තිමේ දක්වා ඔබ වහන්සේ අපිව අතාරින්නේ නෑ කියලා. අපිත් එක්ක ඉන්නවා කියලා. මගේ එකම අරමුණ ඔබ වහන්සේත් එක්ක සදාකාලිකව ජීවත් වීමයි. එච්චරයි ස්වාමිනී. වෙන කිසි දෙයක් නෑ ස්වාමිනී. මේ ජීවිතය අපිට ආරක්ෂා කරගන්න රැකගන්න දෙයක් නෑ ස්වාමිනී. ස්වාමිනී මේ සෙනග ඔබ වහන්සේ ස්පර්ශ කරනවා. මේ දන්න ඔබ වහන්සේ දකින්න මේ හදවත් ඔබ වහන්සේ දකින්නවා. ස්වාමිනී ආත්ම බරක් ඇති කරලා විනාශයට යන සෙනඟ වෙනුවෙන් කඳුළු හලපු මේ දේශයේ දාසයන් වෙනුවෙන් දැනට ජීවත් වෙන මේ වෙනකොටත් ඔබ වහන්සේ ළඟට ගිහින් ඉන්න මේ දේශයේ දාසයන් වෙනුවෙන් ඔවුන්ගේ කඳුළු වලට පිළිතුරු දෙන්න ස්වාමිනී ස්වාමිනී මේ දේශයේ Once again, ask about this. Swamini, Api Varam Pavichika. Api His Bhajanas. Swamini, Api Yatattha. Api Yatattha. Swamini metana inna senaga vitarak nowe apith ekka sambandha vela inna sielu dena api yatath wenawa swamini oba wahansege salasmata yatath wenawa shuddhaatmanan wahansege balayata yatath wenawa un wahansege adhikaritwata yatath wenawa swamini ape jeevitha wenas karana oba wahansege swarupaya apathula daragena oba wahansege aalokaya ragena andhakareeta yanna api lasti swamini අපිට ඕනේ ස්වාමී මෙන්න යාලේ පිළිදහස කරන්න මක්නිසා ඔබ වහන්සේ ඉදිරියෙන් ගියේ නැත්තම් අපිට යන්න බැහැ ස්වාමී එනිසා අප ඉදිරියෙන් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්න යාලේ පෙදෙන්න ස්වාමී යේසුනි ඔබ වහන්සේ කිව්වා ලෝකාන්තිමේ දක්වාම අනුබලා සමග සිටිනවා ස්වාමී Men na pyo bohan se tekte, bohan se apa samagis. Dorado viurta karana swamini. Dorado viurta karana swamini. Galavanna uaidina patay kato karana swamini. Apida munagasanna swamini. Apida nirbita kamadenna swamini. ඔබ වහන්සේ වෙනුවෙන් නැගී සිටින්න නිර්භීතකම දෙන්න ස්වාමිනී හalleluya ස්වාමිනී මාංශය මරාදම ඔබ වහන්සේගේ ආත්මරණ වහන්සේ මා තුල සම්පූර්ණ වෙන පිණිස මෙන්න අපි යටත් වෙනවා බාර වෙනවා අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හalleluya නැගී සිටින්න Hallelujah. Api pooja avasai karanne no. Man wage gillana ekak deha. Rotiyen sanketawat karanne unwahansege shareere. Rotiyen sanketawat karanne unwahansege shareere. ඒ ශරීරය උන්වහන්සේ පූජා කළා ඔයා මං වෙනුවෙන් බයිබලයේ අපිට කියනවා රෝම පොතේ 12 නුඹලාගේ ශරීර ජීවමාන යාගයක් කොට ඔප්පු කරා සුද්ධ දෙවියන් වහන්සේට පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරා ඔයාද රොටියට සහභාගී වෙනකොට කියන්නේ වහන්සේට කියන ස්වාමිනී බලය දෙන්න ශුද්ධාත්ම බලය මා තුල නිදහස් කරන්න මගේ ශරීරය ජීවමාන යාගයක් කොට ඔප්පු කරන්න ඒ වගේම උන්වහන්සේගේ කුසලාණය නැත්නම් උන්වහන්සේගේ ඒ රාත්‍රීගත මුද්‍රික පාණයෙන් සංකේතවත් වෙන්නේ උන්වහන්සේගේ ජීවණයයි බයිබලයේ අපිට කියනවා ගලාත 2:20 තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වනසේක. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසපත් වී සිටිමි. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න අවශ්‍ය කරන ජීවනය. තවත් මානව උන්වහන්සේ ජීවත් වෙන පිණිස ඒ ජීවනය ඔයා තුළ ගලා යන්න සලස්වන්න කියලා. ඔයා පුද්ගලිකව